ඒකයි බය නැතුව මං කාටුනත් නොකිය ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එකක්ම රෙකමන්ඩ් කරන්නේ. සැමදා අලුත්වන නොකියා. මේ වුහාන් සිට පැමිණි පිරිස දක්වපු ප්‍රතිචාරය සහ දැන් මේ දකුණු කොරියාවෙන් සහ ඉතාලියෙන් පැමිණෙන පිරිස හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් ලොකු වෙනසක් දකිනවා. ඇයි ඒක එහෙම වෙන්නේ? දැන් මෙහෙමයි, ඉතින් වුහාන් වලින් ආවේ ගොඩක් මාවේ ශිෂ්‍යයන් පිරිසක් ආවේ. ඉතින් ඔවුන් දැක්කා එකට කොහොම අමාරුවකින්ද එතන චීනයෙන් එළියට මේ රටේ අතිගරු ජනාධිපතිතුමා ඒ වගේම රජයේ විසින් මොන තරම් පරිශ්‍රමයක් යොදවලාද කියලා වුහාන් වලින් එළියට ගත්තේ. ඔබතුමා දන්නේ නැති ගියපු ගුවන් යානයේ නියමුවන් මීට ඉස්සෙල්ලා වුහාන් වලට ෆ්ලයි කරලා තිබ්බේ නැහැ. එතකොට ගියපු ගුවන් යානයට කිසිම වෙන තානක ගොඩබයින තත්ත්වයක් තිබ්බෙත් නැහැ. ඒ වගේම රිෆුවෙල් මේ ෆුවෙල් ගහන්නවත් එහෙම හැකියාවක් තිබ්බේ නැහැ. ෆුවෙලුත් ලංකාවට ආපෝ එන්න පුළුවන් ප්‍රමාණය අරන් තමයි ගියේ. දැන් මේවා දේවල් දැනගෙන හිටියයි කට්ටිය. කොච්චර පරිශ්‍රමයක් යොදලාද ලංකාවේ රජය මේ ගුවන් යානයක් එහාට කියලා. ඒ කට්ටිය ආවා. ඒකට තිබ්බ ලොකු බියක්. එතන හිටියොත් මොකද්ද වෙන්නේ කියලා ලොකු බයක් තිබ්බා. ඉතින් ශිෂ්‍යයන් සාමාන්‍ය මේ කට්ටිය වගේ නෙමෙයි. එතන ශිෂ්‍යයන් ගොඩක් අඩුයි. ඉතින් ඒ කට්ටිය හැසිරපු ආකාරය වෙනස්. මේ කට්ටිය ක්‍රමයේ නෙමෙයි. නමුත් මේ කට්ටියත් තමුන් ඉන්න බය හින්දා නැත්තම් නිමාඩුවට වෙන්න පුළුවන්. තමාර කට්ටිය රැකියාව අතහැරලා වෙන්න පුළුවන්. එහෙම කට්ටියක් ආවේ. ඒක හින්දා වෙන්න පුළුවන් මේක වෙනස තත්ත්වයක් තියෙන්නේ. ඒ අපි දකින්නේ අපි යුද හමුදාවක් වශයෙන් මම දකින්නේ. ඉතින් ඔබතුමා පටන් ගද්දි කිව්වා මගේ කතාව පටන් ගන්න ඉස්සෙල්ලා ශ්‍රී ලංකා යුද හමුදාව ත්‍රිවිධ හමුදාව මානුෂික හමුදාවක් අපි කරේ. ඔබතුමා කිව්ව මේ මානුෂික මෙහෙයුමක් කරලා තමයි මේ රට බේරාගත්තේ. රටේ මිනිස්සුන්ට ජීවත් වෙන එක බලාපොරොත්තුවක් බවට පත් කරේ යුද හමුදාව සහ අනිත් ආරක්ෂක. එතකොට ඒකම තමයි අදත් වෙන්නේ මේ මානුෂික මෙහෙයුමක්. අපි මේ ඔය කියපු ඔබ දකින්න වෙනසට යුද හමුදා කිසි කෙනෙක්ගේ තරහක් නැහැ. මන්ද අපි අපේ රටේ ජාතිය මේ කට්ටිය අපි රැක බලා ගන්න ඕනේ කොහේ හරි ස්ථානයක. එතකොට තව දෙයක් තමයි මේ කට්ටිය ඉතින් බැරි කමටනේ ඉන්න බැරි හින්දානේ මෙහාට එන්නේ. එතකොට අපිට ඒ විදියට මර කිව්වා වගේ මානුෂික මෙහෙයුම කරා වගේ මානුෂික විදියට බලලා ගන්න වෙනවා මේ කට්ටිය. සමහරලාට මේ ෆ්ලයිට්ස් වල එද්දි සමහර කට්ටිය විශේෂයෙන්ම ඉතාලියෙන් එන කට්ටිය තව මේ රටකට ගිහිල්ලා එතනත් බැහැලා එතනත් සමහරට අවස් ගානක් ඉඳලා පැය ගානක් ඉඳලා ට්‍රාන්සිට් එකක් ට්‍රාන්සිට් ඉඳලා ඉතින් ගොඩාක් මහන්සියෙන් එන්න පුළුවන්. ඉතින් දන්නවනේ මෙච්චර ෆ්ලයිට්ස් වල ඇවිල්ලා මහන්සි වෙලා මෙතන ආවන් පස්සේ අපි කියනවා මේ දේවල් තියෙනවා කියලා. ඊළඟට සමහරට මේ ආපු ගමන් එළියට ගන්නෙ නැහැ. ඉතින් ක්‍රමවේදයක් තියෙනවා මේ උන්න බලනවා ඊළඟට පොඩි නිරෝධායනක ලක් කරනවා. ඉතින් මේවා ටිකක් අමුතු දේවල් වගේ පේනවා ඇති. ඉතින් එතකොට යම් කිසි අපහසුතාවයකට දක්වන හින්දා ඒ කට්ටිය ඒ වගේ ප්‍රතිචාර දක්වන ඇති. ඒ වුණත් අපි ඒ ගැන කිසිම මේකක් දක්වන්නේ නැහැ. නමුත් මම දැක්කා ඉතින් සමාජයේ ඉන්න පුද්ගලයන් මේකට විවිධ දේවල් දක්වනවා. නමුත් අපි දකින්නේ මේ කට්ටියට මේ අපි ඒ පැත්තෙන් හිතලා මානුෂික පැත්තෙන් හිතලා ඔවුන්ගේ තිබෙන මානසික තත්ත්වෙ හින්දා මෙහෙම හැසිරෙන ඇති කියලා හිතලා අපි ඔවුන්ට කළ යුතු හැම දෙයක්ම අපි කරනවා. අද වෙනකොට මේ වෙනකොට ඒ බැහැයි කියපු කට්ටියකෝ ගිහිලා බොහොම හොඳට ඉන්නවා. ඒත් එක්ක මම දැක්ක මෙතන නාමත් පොඩි එකක් දාලා තිබ්බා මේ එක පුද්ගලයෙක් දාලා තිබ්බා මේ බෝතලයක් කපලා මාර කිරිකෝප්පිය කෝප්පයක්ද කොහෙද දෙන්නේ කියලා එකක් දැන් දාලා තිබ්බා. මෙතන මේ ස්ටුඩියෝ එකටත් ආවන් පස්සේ දැක්කේ යුද හමුදාව කවදදක්වත් බෝතල් කපලා කෝපි දෙන හමුදාවක් නෙමේ ලංකාවේ යුද හමුදාව ත්‍රිවිධ හමුදාව. අපි ඔබතුමාගේ දැන ගැනීමට අපි මේ අපේ ඇඳ දීලා ඇඳන් 2000ක් යවන්න වුණා. මෙතුමිය දන්නවා මේ ඔක්කොම දන්නවා. මෙට්ට 2000ක් ඇරියා, කොට්ට 4000ක් ඇරියා, බෙඩ්ෂීට් 8000ක් ඇරියා. අපි මේ පොඩි ආර්ථිකයක් තියෙන රටක ඉන්න හමුදාවක්. ඔබතුමාලට හැබැයි කොට්ට මෙට්ට නැතුව ජීවත් වෙලා පුරුදුයි නේ. ඔව්. එහෙම කරපු අය අවුරුදු අපි එහෙම කරලා ගස් ගල් ගානේ බුදියලා අද යුද හමුදාව මේ තියෙන වාතාවරණ හින්දා කොට්ටක මෙට්ටක බුදියන හමුදාව. නමුත් අද යුද හමුදාව කොට්ට මෙට්ටේට මේ කට්ටිය වෙනින් දීලා බිම බුදියලා සමහරලාට මේ කට්ටියට මේ ඇඳ දීලා තමයි ඉන්නේ. මගේ විශ්වාසය ඇක්සිස්.